රටේ ජනතාව ඉතාමත් බරපතල ආර්ථික පීඩනයකට ලක් වෙලා ඉන්නවා. මේ අවුරුද්ද පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහ මේ රටේ ආර්ථික බරින් පීඩාවටපත් වෙලා ඉන්න ජනතාව මත නැවතත් බදු කන්දක් පටවලා. වැඩ් බද්ද 18 දක්වා වැඩි කරලා ඒ හරහා අලුතෙන්ම භාණ්ඩ වර්ග 97කට 18ක් බදු වදින්. ඒ විතරක් නෙමෙයි 15 තිබුණු මීට පෙර 15කට වැඩ්බද්ද අය කරපු භාණ්ඩවලට තව 3%ක බද්දක් වදිනවා. ඒ අනුව දැනටමත් සියලු භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. අද ලූණු කිලෝ එකක් ගන්න, බොංචි කිලෝ එකක් ගන්න රුපියල් 7-800ක් යනවා. ඒ වගේම අද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් මිනිසුන්ට දරන්න බැරි මට්ටමකට ඉහළ ගිහිල්ලා තියෙනවා. තෙල් මිල වැඩි වෙලා තියෙනවා. විදුලි බිල වැඩි වෙලා තියෙනවා. ගෑස් මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අද ඉඳලා කිරිපිටි මිල වැඩි වෙනවා. සියලු බඩු භාණ්ඩවල මිල ගණන් මේ විදියට වැඩි කරලා ඒ සියලු භාණ්ඩවලට වැඩ් ගහලා රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවගේ රීරි මාංශ උරා බොමින් තියනවා. අපි දන්නවා දැන් මේ ආර්ථික අර්බුදයට වග කියන්න ඕන මේ රටේ පාලකයෝ. රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා ඇතුළු මේ රට පාලනය කරපු දේශපාලන අධිකාරිය තමයි මේ ආර්ථික අර්බුදයට වග කියන්න ඕන. හැබැයි ඔවුන් ඒ වග කිය යුත්තන්ට අදාළව ඒ නීති ක්‍රියාත්මක කිරීම වෙනුවට ඔය හොරකම් වංචා දූෂණ නවත්තලා හොරා කාපු මුදල් අය කරගෙන ඒ වගේම බදු වංචාකරුවන්ට බදු පැහැරහැරපු අයට නීති ක්‍රියාත්මක කරලා ඒ පැහැරහැරපු බදු මුදල් අය කරගෙන මේ රටේ ආර්ථික අර්බුදයට උත්තර හොයනවා වෙනුවට අද දිගින් දිගටම තව දුරටත් ධන කුවේරයන්ට කම්පැනිවලට දැනටමත් ලාභ ලබන මේ අර්බුදය ඇස්සෙත් ලාභ ලබන කම්පැනිවලට බදු සහන දීලා මේ රටේ ජනතාව මත පීඩාව පටවමින් ඉන්නවා. ඒ නිසා අද මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්වයකට පත් වෙලා තියෙන දරිද්‍රතාව ඉහළ ගිහිලා තියෙන්නේ. හාමත ඉහළ ගිහිලා තියෙන්නේ. මිනිසුන්ට ජීවත් වෙන්න බැරුව වහකන්න මැරිලා වහකාලා මැරිලා යන සිද්ධ වෙලා තියෙන්නේ. අද ගොවියා, දීවරයා, කම්කරුවා, රාජ්‍ය සේවකයා, පෞද්ගලිකංශ සේවකයා මේ හැමෝම බරපතල පීඩාවකට ලක් වෙලා ඉන්නවා. ඒ මැදියේ තමයි මේ විදියට බදු පිට බදු අය කරන ගමම්ම අනෙක් පැත්තෙන් දැන් ඉස්සරහට එන මැතිවරණ වලට කියලා දැන් විවිධ සංවර්ධන කටයුතු වලට කියලා මුදල් වෙන් කරනවා. දැන් ඇමතිලාට, මන්ත්‍රීවරුන්ට අන්න මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කියලා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට මිලියන ගාණක් වෙන් කරලා තියෙනවා. දැන් මේ මොකද මේ මොකට දෙන්නේ? දැන් මේ රටේ ජනතාවට සහන දෙන්න වැඩ පිළිවෙලක් නැහැ, වැටුප වැඩි කරන්න වැඩ පිළිවෙලක් නැහැ. සහනාධාරය කප්පාදු කරලා තියෙනවා. සමෘද්ධිය කප්පාදු කරලා තියෙනවා. අස්වැසුම කියලා මගඩියක් ක්‍රියාත්මක කරලා ඒ දීපු සහනාධාරයක් කප්පාදු කරපු ආණ්ඩුව දැන් අන්න ඉස්සරහින මැතිවරණ බලාගෙන අන්න දැන් ඒ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ජෝගි නටන සල්ලි වියදම් කරලා තියෙනවා. එහෙම තත්වයක් ඇතුලේ තමයි අපි අද පාරට බහැලා ඉන්නේ ජනතාව දැනුවත් කරන්න. අපි කියනවා රනිල් වික්‍රමසිංහ කයිවාරු ගැහුවට රනිල් වික්‍රමසිංහට මේ අර්බුදයට උත්තර නැහැ. ලෝකේ වටෙන් සල්ලි ගණන්ලා මේ ප්‍රශ්නේ විසඳනවා කිව්වට රනිල් වික්‍රමසිංහ සිද්ධ කරමින් ඉන්නේ මේ රටේ ජනතාව කොල්ල කාලා. මේ රටේ ජනතාවගේ සියලු ආදායම් ඌරගෙන කාලා මේ අර්බුදයට උත්තර හොයන්න. ඒ වෙනුවට ධන කුවේරයන්ට බදු සහන දීලා තියෙනවා. මේ රටේ ධන කුවේරයන්ගෙන් බදු පැහැර හරින්නන්ගෙන් අය නොකරගත්ත බදු බිලියන ගාණක් වෙනවා. එවැනි බිලියන ගාණක් බදු අය නොකරගෙන තියෙදි තමයි අනෙක් පැත්තෙන් ජනතාවගෙන් වැඩ් ගහලා ඒ අය කරගත්ත වැඩ් බද්දත් කම්පැනි වලින් අය කරගෙන නැහැ ඔවුන්ට සහන දීලා තියෙන්නේ. ඔවුන්ට ඒවා කොල්ල කණ්ඩ ඉඩ දීලා තියෙන්නේ. එහෙම කරන ගමන් මේ රටේ ජනතාව මත පීඩාව පටවන බරපටවන රනිල් වික්‍රමසිංහට විරෝධය පළ කරන්න ජනතාව පෙළගස්සන්න තමයි අපි අද මහපාරට බැලලා ඉන්නේ. අපි මේ රටේ ජනතාවට තියෙනවා මේ රනිල්ගේ ආර්ථික සෙල්ලම් මේ මහ බැංකු අධිපතිගේ ආර්ථික විද්‍යා වලින් මේ ප්‍රශ්න විසඳන්න බෑ කියන එක පැහැදිලි. ඒ නිසා තවදුරටත් මේ පීඩාව දරාගෙන ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ජනතාවට තියෙන එක විකල්පයයි. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ එළෙව්වා වගේම මේ දූෂිත රනිල් වික්‍රමසිංහ පාලනය පෙරලා දමන්න මේ රටේ ජනතාව මහපාරට බහින්න ඕන. ඒ නිසා
ඒ අරෙන්ඩ වෙන කිසිදු උත්තරයක් නැහැ. සියලු ජනතාව පක්ෂපාත පැත්තකට තියලා මහපාරට ආවොත් විතරයි මේක පරද්දන්න පුළුවන්කම ඉන්නේ. තියෙන්නේ ඡන්ද එනකම් බලාගෙන ඉඳලා වැඩක් නැහැ. සමහරු ඡන්දයක් එනකම් ඇඟිලි ගනගෙන බලාගෙන ඉන්නවා. ඡන්ද එන්නේ කවද්ද කියලා අපිට කියන්න බෑ. ජනාධිපතිවරණය එන්නේ අවුරුද්දාක. අපි අහනවා මේ රටේ ජනතාව අවුරුද්ද අගේන ජනාධිපතිවරණයක් දක්වා බලාගෙන ඉන්න ඕනද? එතකන් මේ බර දරන්න ඕනද? මේ පීඩනය දරාගෙන ඉන්න ඕනද? ඒ නිසා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා මහපාරට බහින්න, මහපාරට බැහැලා තමන්ගේ හයිය ශක්තිය පෙන්වන්න, මේවට විරුද්ධව හඬ නගන්න, සටන් කරන්න. ඒ සඳහා ජනතාව එක්ක එක්ක පෙළට හිට ගන්න අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය විදිහට සූදානම්. මේ රටේ සියලු ජනතාවට මේ පීඩනය, ආර්ථික පීඩනයට සහ මේ දූෂිත පාලනයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව පෙළ ගැහෙන්න අපි ආරාධනා කරනවා. මේක තමයි රනිල් වික්‍රමසිංහ පාලනයේ තියෙන හාස්‍යජනක තත්වය, විකාරසහගත තත්වය. දැන් අපි දන්නවා මේ රටේ මිනිස්සුන්ට සහන දෙන්න විදිහක් නැහැ, සීසන් එක දී ගන්න විදිහක් නැහැ. ඒකට සල්ලි නැහැ කියලා කියනවා. දරු ඒක ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. සමෘද්ධි සහනාධාරය කප්පාදු කරලා තියෙනවා. මේ ඔක්කොම කරලා දැන් ඒ ගමන් රනිල් වික්‍රමසිංහගේ මහලොකු රාජතාන්ත්‍රික භාවය පෙන්වන්න දැන් කියනවා රතු මුහුදේ අර්බුදයට මැදිහත් වෙන්න නාවික හමුදාවෙන් යවනවලු, නැව් යවනවලු. දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? එක පැත්තකින් මේ රටේ ජනතාවගේ මුදල් කාබාසිනියා කරන්න හදන්නේ, ලෝකෙට ජෝක් වෙන්න මේ හදන්නේ. අනිත් එක අපි දන්නවා මේ ඩොලර් යාත්‍රාවත් දෙකක් යවලා, මේ යාත්‍රාවත් දෙකක් යවලා මේ ප්‍රශ්නේ විසඳන්න රනිල් වික්‍රමසිංහට බෑ. රනිල් වික්‍රමසිංහ තමන්ගේ මහලොකු රාජතාන්ත්‍රික භාවය පෙන්වන්න කරන මේ නාඩගම් වලින් අවසානයේ අපේ රට විශාල අගාධයකට, අනතුරකට ඇද වැටෙනවා. අපි දන්නවා දැනටමත් ඉන්දියාවත් එක්ක, චීනත් එක්ක, එක්සත් ජනපදයත් එක්ක ඔවුන්ගේ බල උවමනාවන් එක්ක කටයුතු කරමින් අපේ රටේ සියලු සම්පත් ඔවුන්ට දෙමින් ඉන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද වෙද්දි මේ රටවල් සියල්ල අපේ රටේ ආර්ථිකයට ඇඟිලි ගහනවා, දේශපාලනයට ඇඟිලි ගහනවා. ඒ හරහා ගෝලීය යුද්ධයක අවධානමකට අපේ රට අද ඇදවැටිලා තියෙනවා. අපි දන්නවා රෝක ගෝලය පුරාම අද වෙද්දි මේ අධිරාජ්‍යවාදී බල තරඟය ඇතුලේ රටවල් විශාල යුද්ධවලට ඇද දමන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහත් මේ සිද්ධ කරමින් තියෙන්නේ අපේ රට නැවත යුද්ධයකට ඇදලා දාන එක. ඒ නිසා අපි කියනවා රනිල්ට මේ අපේ රට තවදුරටත් අධිරාජ්‍යවාදී යුද්ධයකට ඇදලා දාලා මේ රටේ බෝම්බ පිපිරෙන තත්ත්වයක් නිර්මාණය කරන්න ඉඩ දෙන්න එපා. මේ රටේ වෙනත් ජනතාවකගේ, වෙනත් ලෝකේ වෙනත් රටවල්වල සතුරු බවට මේ රටපත් කරන්න ඉඩ දෙන්න එපා. ඒ නිසා ඒවට විරුද්ධව එක පැත්තකින් මේ අධිරාජ්‍යවාදී මැදිහත් වීම වලට, මේ අධිරාජ්‍යවාදී රටවල උවමනාවට අපේ රටේ ආර්ථිකය කොල්ල කන්න දෙන මේ ව්‍යාපෘති වලට එරෙහිව සහ සමස්ත ආර්ථික පීඩනයට එරෙහිව ජනතාවට තියෙන එක විකල්පයයි මහපාරට බැහැලා සටන් කරන එක. ඒ සඳහා වීදි බහින්න කියලා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා.